අයිබෝන් සුබ දැසනක් අපි සූදානම් වෙන්නේ අදත් ඔබේ ආලින්දිර ගොඩවෙන්නට ආදරණීය තරුවත් සමගින්. අපිට අදත් කතා බහ කරන්නට ගොඩක් දේවල් තියෙනවා. හැමදාම ඔබ බලාපොරොත්තුවෙන් ඉන්නෝ මේ හෝරාව එළබෙන තුරු. මොකද රසවින්දනය කියන දේ වර්තමාන සමාජයේට විශේෂයෙන්ම දරු පරපුරට කියාදීම මොනතරම් වැදගත් කාරණාවක්ද? රසවිඳින්නේ කොහොමද අපි කලාව? ඒත් එක්කම අද මැදිරියට පායපු තරුව අපිට ඉන්න සම්පතක් කිව්වොත් අපි නිවැරදියි. ඒ සම්පත හඳුන්වා දෙන්න මම සූදානම්. අපි ආරම්භ කරමු ආදරණීය තරුව. කලාව හැම දාම අපි කලාව පිළිබඳව මේ මැදිරියේදී බොහෝ දේවල් කතා බහ කරනවා. අපිට අපේම වූ කලාවක් තියෙනවා. ඔබ ඒක දන්නවා. අපේ ජන සංගීතය නමින් හඳුන්වනවා. අපේ ගැමියන් මොන තරම් අපූරු නිර්මාණ අපිට දායාද කරාද. තවත් අනාගත පරම්පරා කිහිපයකටම රසවිඳින්න පුළුවන් අමතක නොවන අපේකමේ සුන්දරත්වය ගැබ් වෙලා තියෙන ජන සංගීතය පිළිබඳව අපි අද කතා බහ කරන්නට සූදානම් වෙනවා ආදරණීය තරුවෙන්. විශේෂයෙන්ම කුඩා දරුවන්ට සහ තරුණ පරම්පරාවට කලාවට කලාවේදී හොඳ නිර්මාණ කරන්න බලාපොරොත්තු වෙන ඉන්න තරුණ පරම්පරාවට අද විශේෂ වැඩසටහනක් බවට පත්වේවි ආදරණීය තරුව මේ හෝරාව. ජන සංගීතය ගැන කතා කරොත් අපිට මේ ජන සංගීතයේ උදෙසා විශාල වශයෙන් මෙහෙවරයන් කරපු ශිල්පීන් අදටත් අපි අතර ඉන්නවා කියන එක බොහොම සතුටින් අපි මතක් කරන්නේ. ඒ අතරින් ඉහළින්ම තියෙන නම් කිහිපයක් ඔබේ මතකයට ගන්නකෝ. ඒ නම් අතරනුත් ඔබට ජන කවිය පිළිබඳව ජන කවියේ ගැඹුරු තැන් සොයා ගියපු ඒ හඬේ අපූර්වත්වය අපිට ලබා දුන් ශිල්පියා කවුද කියලා ඇහුවොත් ඔබේ මතකයට ගොඩනගා ගන්නවා එක් නමක්. ඔබ නිවැරදි. ඔබ හිතපු කෙනා තමයි අද ආදරණීය තරුව හැඩ කරන්නේ සමන් ලෙනින් මහත්මයා. අයිබෝන් ඔබට. අයිබෝන්. ඉතාමත් ගෞරවයෙන් අපේ මැදිරියට ඔබ පිළිගන්නවා. මොකද අද කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා සහ ජන සංගීතයේ අපිට හිතාගන්නවත් බැරි ඉසව් ඔබ සොයාගෙන යනවා. ඒ පිළිබඳව පර්යේෂණ කරලා තියෙනවා සහ අධ්‍යයනයන් තුළින් අපිට ගොඩක් දේවල් ලබා දීලා තියෙනවා. අපි ඒව කතා කරන්න කලින් මේ දවස්වල මොන විදිහටද ඔබේ වැඩ කටයුතු සිදු වෙන්නේ කියලාම කතා කරමු. ඔව්, ඉතාමත් කාර්ය බහුලයි මේ සැප්තැම්බර් මාසය. අවුරුද්දක සැප්තැම්බර් මාසය කියන්නේ සාහිත්‍ය මාසය අපේ රටේ. ඉතින් මේ ඒක නිසා විවිධ පළාත්වල ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල නැත්නම් පාසල්වල විශ්වවිද්‍යාලවල විවිධ ආයතනවල සංවිධානවල මේ තියෙනනේ රසවින්දන වැඩසටහන්. ඒ වැඩසටහන් වලට බොහොමයක් හැම දවසකම වගේ අපි කාර්යබහුලලා තියෙනවා කොහේ හරි දේශනයක ඉන්නවා. අදත් එහෙමයි. ඉතින් මේ ඊට අමතරව අපේ ප්‍රසංගයක් අපි දැන් ඒක මේ කරගෙන යනවා. එකක් ස්නේහ වර්ෂ, අනිත් එක භූමි. මේවා ඉතින් ජන කවිය ගැන කතා කරලා අපේ ගීත සම්මානයට පාත්‍ර වුණු මං ගැන දන්න ඉතාම සුළු පිරිස ලෝකය පුරාම ඉතින් අපේ සිංහල භාෂාව කතා කරන ඒ අය මේක බලනවා. ඉතින් දන්න අය දන්නවා. ඉතින් අපි නිර්මාණ කරනකොට ටිකක් සැලකිලිමත් වෙලා කරනවා නිර්මාණ. සෑහෙන පහ පරිස්සම් වෙලා ආවට ගියාවට කෙරෙන්නේ නැහැ අපේ අතින් නිර්මාණ. ඉතින් ඒ නිර්මාණත් එක්කලා අපේ තියෙන ප්‍රසංග, එහෙම ප්‍රසංග කීපයකුත් මේ දවස්වල යනවා. විදේශගත වීමත් ආරාධනා ලැබීමින් පවතිනවා මේ වෙලාවෙත්. ඉතින් එහෙම තමයි ඒ කාලේ ගෙවෙන. ඊට අමතරව ඉතින් මම ඉතින් ගුරුවරයෙක් හැටියට සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ඒ ඉගැන්වීම් කටයුතු කරනවා. කාලයකට ඉහතදී අපි ජන සංගීතය ගැන ගොඩක් දේවල් කතා කළා. නමුත් ජන සංගීතය පිළිබඳව අපිට දැනුණ ප්‍රමාණය කොතරම්ද කියලා ඔබෙන් ඇහුවොත් ඔබටත් ඒ පිළිබඳව ගැටලුවක් නැගෙනවා ඇති ආදරණීය ප්‍රේක්ෂකීනි. මොකද ජන සංගීතය අපිට දැනුනේ ටිකක් අඩුවෙන්. අපි අපේකම ගැන කතා කරනවා. නමුත් මේක අපිට දැනෙන්නේ කොහොමද? මේක රස විඳින්නේ කොහොමද? අන්න ඒ වකවානුවේදී තමයි මේ සුවිශේෂී හඬ අපිට ඇහෙන්නේ. තාරුණ්‍යත් එක්ක හරි මේ දුලබ හඬක් අපිට ඇහෙනවා. ඒ හඬට අපි ආදරය කරන්න පටන් ගන්නවා. ඒ හඬ අපිට බොහෝ දේවල් කියනවා. ඒ තමයි සමන් ලෙනින් කියන මේ ප්‍රතිරූපය ගොඩනැගෙන්නේ එතනින්. ඔබේ හඬට ප්‍රේක්ෂකයන් ආදරය කරනවා. ඒ ආදරය එක්ක ඔබේ ගමන ආරම්භය ගැන මතක් කරමු. ඔව්, ඇත්තටම ආරම්භය ගෙදරින් තමයි. හරියටම මුල සොයාගියොත්
මගේ තාත්තා චිත්‍ර ශිල්පියෙක් දකුණු පළාතේ. ඉතින් ටිකක් ප්‍රසිද්ධයි, ගෞරවනීය මේ සම්මානයටත් පාත්‍ර වුණා, ජනාධිපති සම්මානයට. ඉතින් තාත්තා කවියටත් දක්ෂයි, හිටිවන කවියත් යම්තාක් දුරකට තාත්තට එහෙම සක්‍යතාවයක් තිබෙනවා. කොට්ටෝ සිරිසේන වගේ තාත්තා. ඉතින් මේ මාටි වික්‍රමසිංහ මහත්මයා සමග ඔරු පැදපු කොග්ගල ගන්දු එහෙම අතීතයේ මතකයන් අපිත් එක්ක බෙදාගත්ත කුඩා කාලේ ඉඳලා මගේ පවුලේ පිරිමි පහයි, මට බාල නංගි, මම පිරිමින්ගෙන් බාලයා. ඉතින් අපිට පවුලේ තිබුණ ඔය රසවින්දනය පිළිබඳ මේ ලොකු කැක්කුමක් අපිට. ඉතින් වෙනත් හරසුන් දෑ ඇත්තටම අහන්න ලැබුණේම නැහැ. අපේ ගෙදර කුඩා කාලේ ඉඳන්ම සංගීත භාණ්ඩ අපිට අතපත ගන්න හැකියාව තිබුණ. ඒකට හේතුව මගේ අයියා කෙනෙක් උදය කුමාර් කියලා, සම දැනට ඇලෝසියස් විද්‍යාලයේ සංගීතාචාර්යවරයා. ඉතින් ඔහු මට වැඩිය වයසයි, ඉතින් ටිකක් වයස් පරතරය වැඩි අපි පවුලේ. ඉතින් කුඩා කාලේ මට ලැබුණා. ඉතින් තාත්තා එහෙම පුළුවන් පුළුවන් හැම වෙලාවකදීම හොඳ නිර්මාණ අහන්න අපිට අවස්ථාව දුන්නා. අපි කවි එහෙම දැන් එක අහුණායින් පස්සේ අපේ පවුල්වල සින්දු නෙමෙයි කිව්වේ, ඒක කුඩා කාලේ ඉඳන් මේ අපේ පවුල් ගැන දන්න අහල පහල මිනිස්සු බලනවනේ. ඉතින් දන්නවා ඒ ගැන. අපි ඔය තොවිල් පවිල් වල ඒ කවි හරි ලස්සන, ඒ කවි කිව්වොත් කවුරුත් වසඟ වෙනවා ඒවට. ඉතින් එහෙම කවි. එතකොට මේ ඔය නූර්ති ගායනා සින්දුත් නොකිව්වා නේ, නමුත් වැඩිපුරම අපි කිව්වේ ඒ කවි. ඒවයින් ඇත්තරම හරි රසයක් වින්දා අපි අපේ ගෙදෙට්ට පහල පහල මිනිස්සුත් එක්ක අවලා අපි ඔය මේ ලස්සනට ඔය නිකන් දන්න ඇද සාජ්‍ය කියලා එහෙම කරා. ඉතින් ඒවත් එක්ක ඉතින් සෞන්දර්ය විශ්වවිද්‍යාලයට මම ශාන්ත ඇලෝසියස් විශ්වවිද්‍යාලයේ අනිත් එක කියන්න ඕන, මට මගේ විශ්වවිද්‍යාලයක්ම බඳුයි, මගේ පාසලත් හොඳ ගුරුවරු ඇසුරු කරන්න ලැබීම ඉතින් ලොකු දෙයක් වුණා. විශ්වවිද්‍යාලයට ආවෙන් පස්සේ තමයි ඇත්තටම මගේ වාසනාව තව දුරටත් මට මේ උරගා බලන්න පුළුවන්කම තිබ්බේ. විශේෂයෙන්ම වෙනත් නාලිකාවක තරගයක ලංකාවේම දෙවනි අවීමේ වාසනාව මට ලැබුණා, එකත් ජන ආර්ය සංගීතයක් ගායනා කිරීමෙන්. ඉතින් ඔය අවාරේ මී මොරමන් කියලා එක උදය කුමාර කියලා බදුල්ලේ දැනට සංගීත අධ්‍යක්ෂක තනතුර දරණේ මහත්මයා ගායනා කළ ගීතය මීට වසර 37කට විතර පරණයි. ඉතින් ඒ ගීතයත් එක්ක ඊට පස්සේ මම ඒ ගීතේ එල්ලිලා හිටියේ නැහැ එක මොහොතක්වත්. ඉතින් මම මගේ නිර්මාණ කරා. මේ වෙනකොට නිර්මාණ ගීත 182ක් ගීත 182ක් අද මම ගායනා කළා ඒ 182 වෙනි ගීතය උදේ. ඉතින් එහෙම නිර්මාණ කරමින් ඉන්න කාලයක් මගේ. ඉතින් මගේ හැටි ඔහොමයි. සමන් දෙනින් කියන චරිතය ගොඩනැගෙන ජන සංගීතයත් එක්ක විශේෂයෙන්ම අපිට දකින්න ලැබෙන දෙයක් තමයි තාරුණ්‍ය ගොඩක් අවස්ථාවලදී සමන් මහත්මයා මේ ජන සංගීතය අපේ කියන කම අමතක කරමින් යන යුගයක ඔබ උඩුගම් බලා පිහිනමින් අපේ කම රැකගන්න ලොකු උත්සාහයක් දරනවා. ඇයි තරුණ ශිල්පියෙක් විදියට තරුණයෙක් විදියට ජන සංගීතය තෝරගන්නේ? මොකද්ද මේකේ වටිනාකම? කොහොමද ඔබ එය දැක්කේ? මම ওই කියන හැම තැනකම ඇත්තටම ඉඳලා තියෙනවා. මගේ ගම උණ වටුණනේ. උණ වටුණ කියන්නේ සංචාරක පුරවරයක්. ළඟින් ඇසුරු කරපු මිත්‍රයෝ සහ පිරිස් දන්නවා, පිටරටවල් වලත් මිනිස්සු ටිකක් මාව දන්නවා. ඒකට හේතුව තමයි මම ওই ලෝකයේ විවිධ බෙර වර්ග වාදනය කරන්න ඇල්මක් දක්වපු අධ්‍යාපනයකුත් කළ කෙනෙක්. ওই අප්‍රිකන් ජෙම්බේ, ඩුන්ඩොන්, කොංගාස් මේවා මං ගැන දන්න අය දන්නේ තමත් අඩුවේ. ප්‍රථම වතාවකට මම මේ කියන්නේ චැනල් එකක. ඉතින් ඒ එහෙම මට කණ්ඩායමක් තිබුණා. ඉතින් හැම බදාදායි සිකුරාදායි හොටෙල්ස් වල මම ප්ලේ කරා. ඒ කියන්නේ ඒ ඔය දැන් වෙස්ටර්න් මියුසික් ඉතින් නේද, ඒ තැන්වලත් මම ඇත්තට මං එහෙම වාදනය කරලා තියෙනවා. ඉතින් මගේ යාළුවෝ පවා සමල්ලාවට පුදුම වෙනවා මගේ මේ වෙනස් වීම. ඒකට ඇත්තටම හේතුනේ සෞන්දර්ය විශ්වවිද්‍යාලය සමන් පනාපෙට්ටිය මහත්මයා, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ඊට අමතරව මගේ ගුරු දෙවියන් හැටියට මම සලකනවා රෝහණ බද්දගෙස. ඉතින් ඒ දෙවිවරුන්ගෙන් ඉගෙන ගන්න ළඟ ඇසුරු කරන්න ළඟින් ඇසුරු කරන්න ලැබීම තමයි ඇත්තට මං ජන කවියට ලැබැඳි මිනිසෙක් බවට පත්වීමේ වාසනාව මට ලැබෙන්නේ. ඉතින් මට හොඳ හඬක් තියෙනවා. ඒක තමයි මගේ ඇත්තටම මේ දෙයක් කරමින් ඉදිරියට යන්න වාසනාවක් හැටියට තවත් දුරටත් බලපෑවේ. ඔබ කියූ කාරණයට මං මෙහෙම දැන් ඔන්න මං පළවෙනියටම කටහඬ අවදි කරන්නම් ජන කවියකින්. දැන් අපේ අයට අපේකන් අමතක වුණා. ජන කවියාම ওই ගැන කියලා තියෙනවා හැලසන. පේලි දෙකක් විතරක් කියන්න. අර කියනවා අනේ ගෙල බැඳි රැහන පසු කර කර කැවි සුනතෙක් තම වලිගේ හැපුවා පට ලැබි. කියන්නේ මොකද්ද? අවලාදයක් දරන කණේ පාරක් අපේ මිනිසුන්ට.
අපේකං අමතක කරා. අපේ බවබෝග ජීවන රටාව කොටිම සියල්ලම වෙනස් කරා. මොකක් දෙකිවේ අනේ ගෙලබැඳි රැහැන පසු කර කරකැවි. එකැන ඔය වගේ රැහැන් අපට ඉතිහාසේ කීපයක් හම්බවෙනවා. ඒ රැහැන් ගැන මම එකක මේ කියන්න අවශ්‍ය නෑ. මේවා උගත් බුද්ධිමත් මිනිස්සු මේ වෙලා හංඉන්නේ මංත යම්කිසි දැනුවත්කම් තියෙන පුද්ගලයනි. අපිට අපේකං අමතක වුණා කෙනක. අවසානයේ අර බල්ලු මත තියෙනවනේ දාර මේ තමන්ගේම නැට්ට අල්ලන්න කරකැවෙන්නේ. ඕම ගිහිලිවල බල්ලෙක් අල්ලගත්තලු උගේ නැට්ට ඌ නැට්ට හපන්න තමයි ඌම කරකැවෙන්නේ. ඔහොම ඌට වැරදිලා අන්තිමට හැපි ඌගේම නැට්ට බව තේරෙන්නේ ඌට රිදුනහම. අනේ ගෙලබැඳි රැහැන පසු කර කරකැවි සුනකෙක් තම වලිගේ හැපුවා පටල ඇවි. ඉතින් හරි සුන්දර ජනක අපේ මිනිස්සු හරි ලස්සනට ව්‍යංගාර්ථවත් උපහාසයෙන් අපේ මිනිසුන්ගේ අඩුපාඩු ගැනම කියනවා. අද මම එනකොට මේ අතර මේ මගේ බිරිඳ සමග මම කතා කර කර ආවේ එහෙම තැනක් තව ඔය අපි මිනිසුන්ට වැරදිච්ච තැන් ගැන හරි ලස්සනට කියවෙන මේ තැන් හම්බ වෙනවා. මොනවද දැන් කංකම් බෝරු සින්සිනෝරු මේක හැදුනේ ඔය මේ සුද්දන්ගේ කාලේදී. ඒ කතන්දරයක් තියෙනවා. මොකද්ද දැන් අපි දන්නවා කංකම් බූරුව කියලා එක්කෙනෙක් කතා කරනවා. එතකොට අනික් කට්ටිය සින්සින් නෝරුව කියාගෙන එනවා. මං කියන දේ අහනවද? ඌ කියනවා. එහෙනම් දුවල දුවල ගිහිල්ලා මොන හරි දෙයක් ගේන්න කියලා කියනවා. කියන්නේ මොනවද? ඕන දෙයක් ගේන එක තමයි ඒ ක්‍රීඩාවේ හැටි. මේක හදන්න හේතුව වෙලා තියෙන්නේ කම් බූරු අපි මිනිස්සුන්ට සුද්දා කතා කරේ බූරුවා මෙහෙට වරෙන්. ඇයි සින්යෝරේ කියාගෙන වැඳගෙන වැටිගෙන ගියාලු? කම් කම්බුරු සින් සින්නෝරු අපි මිනිස්සු ඇයි සින්නෝරු කියලා කියන්නේ කම් කම්බුරු සින් සින්නෝරු කියලා ඔක හදාගත්තා. කතාව අරග අපේ මිනිස්සු සුද්දන්ට ඕනවටත් වඩා නැවිගෙන ගිහිල්ලා දේවල් අපේ දේවල් නැති කරගත්ත විදිය. නැගේ හිටිය මිනිස්සු අතලොස්සයි හිටියේ. ඒ මිනිස්සුන්ගේ කටේ බලයට එදා හැරුණ ඇරෙන්න නැත්තම් අද අපේ රටවල් කොහේ ගියාද කොහේ යනවද කියලා හිතාගන්න බෑ. ලෝකේ සෑම රටකටම තියෙන ඔය වගේ ප්‍රශ්න. ඒ ප්‍රශ්න නොවෙන්නේ ඒ රටේ හයියක් හදාගන්නවා. අපේ රටටත් එහෙම හයියක් තිබුණා. ඒ හයිය මකාගත්තේ අපේම ඉතිහාසයේ අපේම නියාලු නිවට මිනිසුන් විසින්. අදටත් අපිට එහෙම ප්‍රශ්න ගොඩක් තියෙනවා. පැහැදිලිව කතා නොකළාට මේ මාධ්‍යවල මේව කතා කරන්න පුළුවන් ප්‍රමාණය ඉතාමත් අඩු වෙලා තියෙනවා මේ නියාලු මිනිසුන් නිසාම. මට වුණත් දැන් මෙතන කියාගන්න පුළුවන් කොයිතරම් අඩුවෙන්ද අපේ ජාතියට අපේ රටට වෙන ව්‍යාධි අපිට කතා කරන්න බෑනේ. දැන් බලන්න මේ මට කියාගන්න බෑ මගේ හිතට එන දේවල්. ඔබත් නිරුත්තරයි මාත් නිරුත්තරයි. ඒ තත්ත්වයට පත් කරේ කොහොමද අපි දේශපාලඥයෝ? ඒක අපි මෙතනින් තියලා අපි වෙනත් පැත්තකට යමු. අනිවාර්යයෙන්ම සමන් මහත්මයා, මට හිතන දෙයක් තමයි අපිට වැරදුණු තැන් එක්ක අපේකම හඳුන්වා දීමේදීත් අපිට ලොකු වැරද්දක් සිද්ධ වෙලා තියෙනවා. අපි භාවිතාගෙන අපි ගොඩක් වෙලාවට කියනවා අපේ වචනත් එක්ක ඒ හැඟීම් කිසිම භාෂාවකින් ලබා ගන්න බැහැ කියලා. නමුත් අපේකම අපි කොහොමද හඳුන්වන්නේ? අපි ජන සංගීතයේම උදාහරණයක්කට අරගෙන හැඳින්වුවොත් පාසල් විෂය නිර්දේශයේදී පවා ජන සංගීතය හඳුන්වන්නේ නූගත් ගැමි සමාජයක් විසින් එදිනෙදා වැඩ කටයුතුත් එක්ක මේ තමන්ගේ හිතට නැගුණු දේවල් තමයි මේ ජනගීයෙන් ජන කවියෙන් අපිට දෙන්නේ කියලා. නමුත් නූගත් ගැමි සමාජයකින්ද මෙතරම් උසස් නිර්මාණ බිහි වෙන්නේ? අදටත් පරිශන කරලා වුණත් හොයාගන්න බැරි තරම් උසස් මට්ටමේ නිර්මාණ. කොහොමද නූගත් ගැමි සමාජයකින් මේ වගේ දේවල් මතුවෙන්නේ? මට ඔය ප්‍රශ්නෙට කතා කරන්න පුළුවන් පැය දෙකකට වඩා. මම මෙහෙම කෙටියෙන් කියන එහෙම වෙලාව නැති බව මම හොඳින් දන්නවා. ඒක වැරදි අංක එකේ උත්තරේ. මම මෙහෙම පටන් ගන්න. ඔය 1800 අගභාගයේ ඔය යටත් විජිත කාලයත් එක්කලා මිනිස්සු කියන්නේ විදේශිකයෝ වෙන රටවල් වලට එනවා. ඒ කාලේ බටහිර එංගලන්තේ මොකද්ද මියුසික් කියලා මේ හැදින්වේ? මේ පියානෝ එක. ඒගොල්ලන්ගේ පියානෝ එකෙන් පරිබාහිර මේ හඬ නැගෙන වෙනත් ස්වර පද්ධතීන් තියෙනවනම් ඒවා යක්ෂයාට සම දේවල්. එහෙම සංගීතයක් තිබිය නොහැකි කියලා ඔවුන්ගේ මතයක් තිබ්බා. ඒගොල්ලන්ගෙම තරුණ පරම්පරාව ලෝකේ පොඩ්ඩක් එහා මෙහා යන්න පටන් ගත්තා. එන් පස්සේ ඒගොල්ලන්ට පේරුණා මේ නෑනේ එහෙම ඒක වැරදීනේ. වෙන රටවල් වල මේ පියානෝ එකේ තියෙන හඬට වඩා වෙනස් හඬ භාවිතා කරලා ඒ රටවල් වල මිනිස්සු හරියට විනෝද වෙනෝනේ, කලාවක් පවත්වාගෙන යනවනේ. ඒක ඒ රටට හරිනේ.
අපේ රටට හරි අපේ එක වුණාට ඒ රටට ඒක හරි නේද? ප්‍රශ්නයක් තියෙනවා. ඔන්න ඊට පස්සේ හොයන්න පටන් ගන්නවා වෙනත් රටවල්වල සංස්කෘතිය සංගීතය. ඔය මානව වංශ සංගීත විද්‍යාව කියන මං හදාරපු විෂය එකට කියන්නේ එත්නෝ මියුසිකොලොජි. මුලින් කිව්වේ ඔකට මියුසිකොලොජි කියලා. එත්නික් මියුසික් කියලා කිව්වා. ඒ හැම එකම කරේ විවිධ සංස්කෘතීන්වල ඔවුන්ට ආවේණික කලාව හැදෑරීම. ඉතින් මේ හරිම රසවත් මේ විෂයක් ඒක. විවිධ සංස්කෘතීන්වල ලස්සන තමයි ඒකෙන් පේන්නේ. හදාරන්නේ. ඉතින් ඔය මිනිසුන්ට තිබුණා මේ ජන සංගීතය කියන්නේ මොකද්ද කියලා. ඊට පස්සේ නිර්ණායකයක් හදාගත්ත කොහොමද ජන සංගීතයක් ජන කවියක් නැත්නම් ජන ගීයක් හඳුනාගන්නේ කියලා. ඊට පස්සේ ඒගොල්ලෝ නිර්ණායකයක් දාගත්තා. අකුරු නොගත් මිනිසා විසින් හිටිවනම නැත්නම් වෙනත් ආකාරයකින් මතක තබාගත් කවි කාලාන්තරයක් තිස්සේ මේ දක්වා පැමිණෙද්ද ආන්න ඒවා ජන කවි නැත්නම් ජන ගී කියලා. දැන් අපේ තියෙන ওই යෙදුම් ඔක්කොම අපි ජන කවි කියනවා ජන ගී කියනවා. ජන ගී කියන එක දැන් ෆෝක් සොංග්ස් ඒක ඒ වශයෙන් වචනේනේ අපි ගත්තේ. ෆෝක් කියන වචනයට අපි දාගත්තා ජන කියලා. ලෝ කියන එකට දාගත්තා ශ්‍රුතිය. ඇසීමෙන් ධාරණයෙන් පවත්වාගෙන ආපුවා මුක પરම්පරාවෙන් කටවහරින් ගිනව කියලා කියනවා. ඉතින් ඕක. එතකොට අර ලෝකේ දාගත්තේ දැන් මේක මොකක් හරි එකක් එපැයි. නිර්ණායකයක් එපැයි මේක වටහා ගන්න. ඒගොල්ලෝ දාගත්තා. ඒකම තමයි අපේ කට්ටිය මතුරුලා මේ කරේ. ඔහොම වැරදි දැන් හරි ඔබට හිතන්නවත් බැරි වැරදිච්ච තැනක් මම තව ටිකකින් අනාවරණය කරනවා. හැබැයි අපේ මිනිස්සු එදා ඉඳලම අකුරු කියන්න අකුරු ලියන්න ඉගෙන ගත්තා. දැන් ඔය කාලේ වෙනකොට වදන් කවි පොත කියවිලා ඉවරයි. ලියවිලා ඉවරයි. ඕක සාමාන්‍යයෙන් අපේ මිනිසුන්ට අත්පොතක් බවට පත්වන. අපේ මිනිසුන්ට අත්පොත් කළපු පොත් කීපයක් තිබ්බා. වදන් කවි පොත ගණදිවි හැල්ල නම් ලකුණ බුද්ධ ගච්ඡය සකස්කඩ ওই වගේ පොත්. එතකොට වදන් කවි පොත. ඒක තියෙනවා අපි කවුරුත් දන්නා. මේක නොදත් අහලා නැති සිංහලෙක් නැති තරම්. අල්ලට සිඟාවත් රස නැති කැවිලි කකා. වල්කොළ බිම අතුට නිදි නොලැබ දුක්තකා. අවසානයෙන් කියන්නේ මොකද්ද? ඇල්මෙන් අකුරු උගනියු ඉදිරි වැඩතකා. අපේ මිනිස්සුන්ට අකුරු ලියන්න පුළුවන්කම තිබ්බා. අකුරු කියවන්න පුළුවන්කම තිබ්බා. එහෙම ලියපු කා ජාතිය. මේ බලන්න මම මේක ඔබ මේ අද උදේ මේක මතක් කරගත්ත කියන්න ඕනේ කියලා. බර්නාඩ් ෂෝ. දැන් මේ අපේ රටට ආපු විදේශිකයෝ. කවුද? ජේන් ජෝන් ඩේව්, රොබර්ට් නොක්ස්, බර්නාඩ් ෂෝ. බර්නාඩ් ෂෝ වරක කියනවා මෙන්න මේ ඔහු ලියාපු එක සිංහලට පරිවර්තනය කරා මෙහෙමයි. ලංකාවේ කවිකාරයෝ අපට වඩා බොහෝ උසස් ගතිගුණ ඇත්තෝය. කවි පොත් ලියා රන් පවුම් ගණන් වලට විකිණීම අපේ සිරිතය. මේ ඔහු කියන්නේ. එවැනි කුහකකම් කර මුදල් ගරා ගැනීමේ සිරිතක් ලංකාවේ කවිකාරයන් තුල නම් නැත. කවි පොතක් ලියා කඩදාසි පිටු පුරවා අච්චු ගසවා ඒවා රැගෙන පාරායිනට වී හඬ නගා තාලයට කියමින් අදහස් තෝරා දෙමින් මහජනයාට කවුරස බෙදා රසවින්දනය කරවීම ගැන පැසසිය යුතුය. ඒ පිටරට අපේ මිනිස්සු එදා දැක්කයි. ඔය කවි කොලකාරයෝ මොකටද සොච්චමක් එක ලැබුණ තමයි. නමුත් ලැබුවා තමයි. නමුත් ඊට වඩා මේ සමාජීය මේ වටිනාකමක් ඒවයින් අපිට පේන්නේ. අපේ මිනිස්සු කවියටම උපන් ජාතියක්. රෝයි ජෝන් ටේව් කියලා තියෙනවා නේ සිංහලයා කියන්නේ මහා පුදුම කවි ශක්තියක් තියෙන මිනිස්සු ජාතියක්. ඔවුන්ට රසවිඳීමේ හැකියාව ලෝකෙම අනික හැමෝටම වඩා ඉදිරියෙන් ඉන්නවා. කවියක් කියන්න බැරි මිනිහෙක් නැහැ. කවියක් කියන්න බැරි මිනිහෙක් හිටියත් ඒ මනුස්සයට රසවිඳීමේ ශක්තිය උපරිමම තියෙනවා. එහෙම. ඉතින් අපේ භාෂාව ගැන අපේ මිනිස්සු ගැන පොළොව ගැන ওই රොබර්ට් නොක්ස් කියලා තියෙනවා මල පහ කිරීමටවත් හිස් බිමක් නැහැ කියලා. මොකද මේ ඒ තරමට මේ බෙහෙත් පැලැටි. ඉතින් එහෙමයි අපේ රට මේ පොඩි රටේ තියෙන මේ දේවල් එක මේවා අපේ රටේ මිනිස්සුන්ගේ ඔළුවේ තියාගත්තු විඥාණයට පහළ වෙච්ච දෑ කියලා මගේ නම් ඒකයි මේක සිරිලක වුනේ. ලක ඔය ලකේ ඒ වැඩි හරි ලකේට උනා කියලා කියනව නේද? ඔය සුද්ධ ලක් එක ගත්තේ අපෙන් කියලා මගේ නම් හිතේ. සුද්ධගෙන් අපි ගත්ත කියලා ওই පස්සේ අර බල්ලගේ කවිය කියන්නේ. එහෙම හිතාපු කට්ටිය තමයි ඒ මගේ කවිය කිව්වේ. ඉතින් එහෙම දේවල් තියෙනවා. දැන් ගොඩාක් දේවල්. එහෙම දැන් හරි සංකීර්ණයි මේ දැන් සමහර අය මේ කතා බහට දවාලාවට තේරෙනව වෙන්නත් පුළුවන්. නමුත් මේකේ අවසානයේ මම කැටි කරලා ගත්තොත් අපේ කම් වල තියෙන වටිනාකම් හෙව්වොත් තේරෙනව එච්චරයි.
අපි රස විින්දනය ගැන කතා කරන දෙ අපේ කමත් එක් බැඳුණු ඔය හැත්තෑ දශකයි ගීත ගැනත් අපි කතා කරනවා. ඒ ගීතවල තියෙනවා හරි ගැඹුරු අදහසක් විඳින්න පුළුවන් රසවින්දනයක්. වචන සරල වනත් ඒවායේ මහා ගැඹුරු අර්ථයක් තියෙනවා. එහෙමනම් සමන් මහත්මයා, වර්තමානය නිර්මාණත් එක ගත්තම අපිට කොතනක හරි වරදින්න ඕනේ. කොතනද අපිට වැරදුනේ? වැරදුනේ ඇත්තරම අර මේ අපේකම් කියන ඒවා නොතකා පිටරටවල දේවල් ගන්න යෑමේ ගන්න යෑමත් එක්කලා. මෙහෙමයි, දැන් බලන්න මහාචාර්ය සරච්චන්ද්‍රයන් හරි ලස්සනට පිටරටවල දේවල් තමන්ගේ නිර්මාණ දැන් ඒ කාලේ අපි හොඳින් දන්නවා. අපේ දෙමව්පියන්ගේ කාලේ අපිටත් කුඩා කාලේ මතකයි ඔය කුල මල ඒවත් එක්කලා සමහර පැලැන්ති සමහර මිනිස්සුන්ට සෑහෙන තාඩන පිළිබඳ කලාව කරේ කුලේ පහත් මිනිස්සු කියලා එන්නූගත් මිනිස්සු හැටියට සැලකුව ඒවා රසවින්දේ හොරෙන් ඒගොල්ලන්ට හරියන සංගීතය කියලා හිතුව අර මේ වයින් ග්ලාස් එක තියාගෙන එහෙම තියාගෙන ඉන්නකොට ඇහෙන්න සුදුසුයි කියලා ඒගොල්ලෝ තීරණය කළේ වෙනත් මාදිලික සංගීතය. මේ සංගීතය ඔබට දැන් හිතීම ඇවෙනවා, මගෙන කිසිම ගෞරවයක් නෑකට. මේ ඒ කියන්නේ එහෙම එකක් හදාගත්තා. දැන් ඔවුන්ගේ පරම්පරා ගැන බලමු. මං එක ජන කවියක් කියන්න. වලවුල පරිහානිය දැන් අදනකට හොඳටම වෙලා තියෙනවනේ. හරි, වලවුල දැන් එක නෙළුම් තෙතඟු කවියක් තියෙනවා. ඒක තියෙන්නේ ඉහළ ගෙදර මං යනකොට මැණිකේ හඬනවා තෙතඟු, පහළ ගෙදර මං යනකොට හිස පීරනවා තෙතඟු, ඇහැල කඳන් රහින තැනට මැණිකේ දුවනවා තෙතඟු, රං පුටු වේ ඇන තියාන කුමරි හඬනවා තෙතඟු. මේ කවිවල ලොකු තේරුමක් තියෙනවා. ඕක මේ නිස්සාරණය කරලා ගන්න පුළුවන්. මේක මොකද්ද? වැව් මේ වලව් වල ඉඳපු අය හිටපු විදිය ගැන අපි දන්නවා. අනේ මේ වලව් පැලැන්තු වල බොහෝ හිතවත් අපෙත් දැන් හිතවත් ඔවුන්ට නෙමෙයි. ඉතින් පොදුවේ පරම්පරාවේ එහෙම ප්‍රශ්න තිබ්බනේ සමාජයත් එක්ක. කොයිතරම් ඉහළින්ද ඔවුන් හිතුවේ මිනිසුන්ට සලකපු හැටි මට තව කවි මතක් වෙනවා. ඉතින් මේ කවිය තේරුම් මං කියන්නම්කෝ. ඉහළ ගෙදර මං යනකොට හිස පීරනවා තිතුව. මේ ඇවිල්ලා සාමාන්‍ය ගම මිනිසෙක් ඉහළ ගෙදර කිව්වේ ওই වලව්වකට යනවා. යනකොට මැණික අඬනවා. අඬනවා මොකක් හරි හේතුවක්. පහළ ගෙදර මං යනකොට හිස පීරනවා. සාමාන්‍යයෙන් හිස පීරලා හිනා වෙවි කන්නඩියක් ඉස්සරහා ඉන්නේ සතුටින් ඉන්නකොට. ඉහළ ගෙදර දුකෙන්, පහළ ගෙදර ඔන්න මේ සතුටින්. ඉහළ ගෙදර මං යනකොට හිස පී මේ මැණික අඬනවා. පහළ ගෙදර මං යනකොට හිස පීරනවා. රම්පුට් නෑ, ඇහැල කඳන් රහින තැනට මැණිකේ දුවනවා තෙතඟු. ඒ කියන්නේ ඇහැල කඳන් රහින, ඒ කියන්නේ සාමාන්‍ය කාංකරු මේ මිනිස්සු වැඩ කරන තැනට මොන හරි දෙයක් ව්‍යාධයක් ප්‍රශ්නයක් උනායින් පස්සේ දුවලෙන්න වෙන්නේ ගමේ මිනිස්සු ළඟට තමයි ඔය අයට. ඒකයි කිව්වේ ඇහැල කඳන් රහින තැනට මැණිකේ දුවනවා තෙතඟු, රම්පුටුවේ ඇන තියාන කුමරි අඬනවා තෙතඟු. රම්පුටුවේ ඇන තියාන, අපි දන්නවා ඇන තියාගෙන මෙන්න ඇන තියාගෙන ඉන්නවා. සාමාන්‍යයෙන් මෙහෙම ඉන්නකොට ඉස්සර කියනවා ඔහොම ඉන්න පාලමයෝ, ඒක මූසල පෙනුවක් එනවා කියලා මිනිස්සුන්ගේ තිබ්බි මතේ. එන තියාගෙන රම්පුටුවේ යන තියාගෙන ඉන්නේ මොනවා තිබ්බත් වැඩන්නේ මේ කුමරට මැණිකගේ දියණියට ප්‍රශ්නයක් වෙලා. කතාව ගැන අපි දන්නේ නැහැ. හැබැයි වෙන්න පුළුවන් ජාති මොනවාද? අතවරයකට ලක් වෙලා වෙන්න පුළුවන්. කතාද බඳලා ගිහිල්ලා නැවත ගෙදර එන්න වෙලා වෙන්න පුළුවන්. ඔය වගේ තව වෙනත් නොකී කී කිසියලු දෙයක් තියෙකයි. හරි ලස්සනට ගැමි කවියා දැක්ක දේ ලස්සනට කිව්වා. ඒ ව්‍යංගාර්ථයෙන් කියාපු හැටි. මට තව එක කවියක් මතක් වෙනවා ওই පැලැන්තිවල. අනේ ගුණේ ඇති ගණේ වලව්වෙන් වී කෙටුමට පණිවිඩාවේ. එක්තරා කාන්තාවකට ආරාධනා ලැබෙනවා වලවට වරෙන් ඇවිල්ලිවරලා මේ මේ වී කොටන්න. හරි, අනේ ගුණේ ඇති ගණේ වලව්වෙන් වී කෙටුමට පණිවිඩාවේ, වී කෙටුවා මිස ලැබුණු දෙයක් නැත ගෙදරට ආවේ හැන්දෑවේ. හවසනකම් වැඩ කරලා යන්නේ. ඊට පස්සේ අනේ ගුණේ ඇති ගණේ වලව්වෙන් වී කෙටුමට පණිවිඩාවේ, වී කෙටුවා මිස ලැබුණු දෙයක් නැහැ ගෙදරට ආවේ හැන්දෑවේ. අනේ මගේ දරුවනේ අඬනකොට මොනවද මම උඹලට දෙන්නේ,
බණේ සිටින දෙවිවරුවද ඇත්නම් මැණිකේව හතරට පලවන්නේ. අර තමන්ගේ දුක අර දරුවන් ගෙදෙට එනකොට මොනවද දුන්නේ නැහැ. ඉල්ල ගන්න විදියක් නැහැ. එහෙම ඉල්ලුවොත් බණින බව දන්නවා. උඹලට දෙන්න මේ ඇතික ගන්නෑ. උඹලා අපිට කැඹිරිය යුතුයි. උඹලා ඉන්නේ කඹුරන්නේ. ඒ වගේ. අර සමහරු කියනනේ හරක් ඉන්නේ මරන්න කියලා. එතකොට අපිට අහන්න සිද්ධ වෙනවා හරක් මරනකොට උඹය ගන්නෙ ඇයි කියලා. ජීවිතේට හැම මාසෙම ඒ වගේ. ඉතින් ඒ මිනිස්සු හිතුවේ එහෙමයි. ඉතින් මේ හිතපු විදිය මේ වාද වෙනකොට ගොඩක් වෙනස් වෙලා තියෙන එක හොඳයි. ගොඩක් හොඳයි. ඉතින් ජන කවිය බිහි වෙන්නේම අපේ මිනිසුන්ගේ සිතුම් පැතුම් එක්ක. අපි බලමු ඊට පස්සේ ඉඳී තියෙන විදියට ජන කවි කිව්වේ මොන මොන තැන්වලද කියන වගේ මාතෘකාවලට යන්න බලමු. මිනිස්සුන්ගේ චින්තනය අද වෙන විට ගොඩක් වෙනස් වෙලා ඒක හොඳයි කියලා ඔබ සඳහන් කරා. නමුත් ඒ හොඳ ඒ වෙනස් වීම මොනතරම් මිනිස්සුන්ගේ ජීවිත සාර්ථක කරලා තියෙනවද සහ අසාර්ථක කරලා තියෙනවද? ඒ වෙනස් චින්තනය අපේ ජීවිතවලට මොන විදියටද බලපාන්නේ? අපි ගැන කතා කරන්න සූදානම් තව දුරටත්. ඊට කලින් අපි කැටි විරාමයක් ලබා ගන්නයි මේ හැදන්නේ. අපි කෙටි විරාමයක් ලබා ගත විරාමෙන් අනතුරුවත් බොහෝ දේවල් තියෙනවා අපිට කතා බහ කරන්නට. අද ආදරණීය තරුවට ගොඩවා දෙන්නේ සමන් ලෙනින් මහත්මයා. ජන සංගීතය පිළිබඳව බොහෝ ඇසූ පිරූ තැන් එතුමාට තියෙනවා. ඉතින් එතුමාගේ අදහස් අපිට ඉතාමත් වටිනවා කියලා අපි විශ්වාස කරනවා ආදරණීය ප්‍රේක්ෂකීනි. වැඩසටහන ආරම්භයේදී රූපවාහිනිය ඉදිරියේදී අසුන්ගෙන ඉන්න ඔබ නොවේ නම් වැඩසටහන අවසානයේදී ඔතනින් නැගිටලා යන්නේ ඒක තමයි අපේ සාර්ථකත්වය. මොකද අනාගත පරපුරකට රසබි ඉන්දනේ අපේකම පිළිබඳව අමතක වේගන යනවා. ඉතින් ඒ පිළිබඳව පුංචි හෝ මතක් වීමක් දැනුමක් ඔබට ලැබෙනවා නම් එයයි අපේ සාර්ථකත්වය. සමන් මහත්මයා, අපි ජන සංගීතයත් එක්ක කතා කරද්දී මේ ජන සංගීතය ආශ්‍රයෙන් අපිට මේ දැනෙන දෙයක් තමයි ඒ අවස්ථාවන් වලට අනුකූලව පදවැල් නිර්මාණය වෙද්දී ඒ හැඟීමට අනුකූලවම නාද රටාත් නිර්මාණය වුණු යුගයක් තමයි අපි දකින්නේ. එකිනෙකට වෙනස් මේ ජන සංගීතයේ කවි, පාරු කවි, පතල් කවි මේවා ගැන කතා කරවතින් පදත් එක්ක මේවයින් මේ මතුවන නාද රටාත් වෙනස්. මේ සුසංයෝගය හරි අපූර්වට අපේ හදවත්වල මේ කිඳා බැස ගන්නවා. ඒ ආභාෂය තිබුණා ඔය 70 දශකයේ අපි කියන මහා ප්‍රබුද්ධ සංගීත රටාවේ ගායන ශෛලියේ. නමුත් වර්තමානයේත් එක්ක සංසන්දනය කරද්දී මේ ගායන රටාවන් අහසයි පොළවයි වගේ අපිට හැමදාමත් මතකයේ හිටින 70 දශකයේත් එක්ක ගත්තම වර්තමානයේ නිර්මාණ බිහි වෙන්නේ කොහොමද? මෙහෙම නිර්මාණ ඇයි බිහි වෙන්නේ කියලා ප්‍රශ්නාර්ථය අපිට නැගිනවා. අපි ඒ ගැන කතා කරමු. හැමදාමත් හොඳ නිර්මාණ බිහි වුණා. හැමදාමත් හොඳ නිර්මාණ මිනිස්සු අතරට ගියේ නැහැ. මම දකින්නේ එහෙමයි. හැමදාමත් හොඳ දේ කරන්න උත්සුක වෙන මිනිසුන් මේ රටේ හිටියා ඉන්නවා. අදත් එහෙම ලියන අය ඉන්නවා. ඒ නිර්මාණ ඇසීමේ වාසනාව මිනිසුන්ට නැති වෙනවා. ඉස්සර ගීතයක් හැදෙනකොට හැදෙනකම් බලාගෙන ඉන්නවා ඒ තිවිච්ච මාධ්‍ය ආයතනය දෙක. දැන් අද නිර්මාණ ගොඩාක් කෙරෙනවා. ඒ නිර්මාණ කෙරෙන ඒ ප්‍රවණතාවය තුළම අද නිර්මාණයක් මාධ්‍ය ආයතනයට. මම කියන්නේ මේ ආයතනය ගැන. නමුත් එහෙම මේ මහා ලෝකුවට උඩින් ඉන්නේ අපි කියලා ඔය කියාගන්න මාධ්‍ය ආයතන එදා දැන් කියන්නේ අත යට මුදල් හොමාරු ක්‍රමවේදයකට තමයි මේ මිනිසුන් ඇසිය යුතු ගීතය මේකයි කියලා තීරණය කරන්නේ. ඕක තමයි ඇත්තම කාරණේ. ගීතයක් මේ ප්‍රචාරය කරන්න මුදල් ගන්නවා. මේක සිංහලෙම කියනවා තමයි තේරෙන්නේ. ඉතින් එහෙම යුගයක හරසුන් ගීත සහ හරවත් ගීත යන්නේ කොයි අතරද කියන එක ඔබට හිතාගන්න පුළුවන්. මුදල් වේදන් කළා නොහරවත් ගීත දැන් ඔබ ඔය මේ දැන් කියපු අවරගණයේ ගීත මිනිසුන්ට අසවන්න ඒ මිනිසුන්ට පුළුවන්කම තියනවාද වෙනකොට. ඉතින් වැඩිපුරම ඔය අපිට ඇහෙන්නේ එහෙම ගීත තමයි. අපි හිතමු බස් එකෙන් පටන් ගත්තාන් පස්සේ දැන් බස් එකටත් මේ ටීවී එකයි ඔය අර මේ අහන්න හොඳ නැති ජාතියේ ස්පීකරුයි දෙන්නේ ඒ ආයතනවලින්. මුදලකුත් දීලා ඒගොල්ලන්ගේ වගකීම තමයි ඒක දුන්නහම පස්සේ හයි කරන්න දුන්නහම පස්සේ ඒක නිතරම ඇහෙන්න සලස්සන්න ඕන. ඒක මාධ්‍ය ආයතනයක් හැටියට සම් විදියකට ඒක. ඉතින් ඒ ගීත තමයි ඇහෙන්නේ. ඉතින් මේ ජාලයක් අවර ගණයට සකසාගෙන ගිහිල්ලා තියෙනවා.
ඇත්තරම මේ ගැන හරියට හිතල බැලුවන් පස්සේ අර දැන් මේ කොයි තරම් නරකද මේ වැඩේ. සාමාන්‍යයෙන් අර එක සංස්කෘත ශ්ලෝකයක තියෙනවා, සංසාර කටු වෘක්ෂස්ස ද්වීපලේ ද්වීපලේ අමෘතෝපමේ. යහපත් කතා ඇසීමත් යහපත් මිනිසුන් ඇසුරු කිරීමත් තමයි සංසාරය නැමැති කටු වෘක්ෂේ මේ යනතේ. හරි අමාරුයි මේ කියන්නේ. එහින්දනේ අපි නිවන් දකින්න ඕන කියන්නේ. එනකොට හොඳ දේවල් ඇහිමත් හොඳ මිනිසුන් ඇසුරු කිරීමත් තමයි ලෝ අමෘතය වගේ ඵල මේ දෙකක් තියෙනවා කියලා කියන්නේ. ඉතින් කෝ එහෙම ලැබෙනවා? ඈ දැන් උදේ අපි තම මිනිහෙක් බලන්න ගන්නේ 6ට කියලා නැත්නම් ඒක 6ට පටන් ගන්නවා කියලා. රෑ 12 වෙනතෙක් ඉන්නවනේ. මේ කාලය ඇතුළ තුළදී හොඳ නිර්මාණ දැන් කොයි වෙලා කියන්නේ දවසේ එක පැයකවත් එහෙම මේ නොයන නාලිකා තියෙනවා. අභූත ගීත ඇහෙනවා. මොනවද ඒ ගීතේ තියෙන්නේ? හැබැයි හරිම ලස්සනයි. සංගීතයෙන් ආලෝලනය කළ තියෙනවා. මතක තියාගන්න. ගීතයක් කියන්නේ සාහිත්‍ය මූලික නිර්මාණයක්. සාහිත්‍ය කියන්නේ මොකද්ද? භාෂාවෙන් වඩාත් හොඳින් මිනිසුන්ට වැදගත් දෙයක් කියපෑමක්. එක්කෝ අතීතාවර්ජනයක්, එක්කෝ නැත්තම් මිනිසුන්ට සමාජය සකස් කළ විය යුතු, සකස් කළ යුතු තැනක් ගැන අවධාරණය කිරීමක්. සමාජය කොටස් දෙකයි. සමාජයෙන් එක්කෙනෙක් බිහි වෙනව කලාකරුවෙක් හැටියට. ඒ කලාකරුවොත් එක්ක තව කීප දෙනෙක් හිට ගන්නවා. 100කට කෙනෙක්, 1000කට කෙනෙක්, ලක්ෂයකට කෙනෙක් සුවිශේෂී ඒ වගේ පුද්ගලෙක්. ඉතින් ඒ පුද්ගලයන් නැවත ආමන්ත්‍රණය කරන්නේ අර සමාජය දෙස බලලා. එතකොට ඔහුත් එක්ක දැන් ගායකෙක් කියලා හිතන්නකො. ගායකයා මොනවද සමාජයට කියන්නේ? බොරුවට මෙහෙම නටනට කියන දේවල් වල අර්ථයක් නැත්තම්. ඒකේ තියෙන්නේ සංගීත රසය විතරයි නะ. වැඩක් නැහැනේ. කනට හොඳයි යම්. ඒකේ වැඩක්ම නැහැ කියන්න බෑ. නමුත් ගීතයක් කියන්නේ සාහිත්‍ය මූලික නිර්මාණයක්. එහෙම නටනට කියන දේවල් තුලින් වැදගත් හරවද්දයක් කිව්වොත් මොකද? ඇත්තටම අකුණු ගහනවද? නැහැනේ. ඉතින් මේවා ගැන කතා කරනකොට ඇත්තටම හරි වේදනාවක් එනවා. මං මෙහෙම හිතපු කෙනෙක් නෙවෙයි. ඇත්තටම මං වෙනස් වුණා මේක ගැන පොඩ්ඩක් හදාරන්න. මම මේ විශ්වවිද්‍යාලයකට ගිහිල්ලා ඉගෙනගත්තු දේවල් නෙවෙයි. මේ සාහිත්‍ය ගැන හදාරන්න ගත්තයින් පස්සේ හිතෙච්ච දේවල් මේ. මම ඔබට කිව්වා අපිට වැරදිච්ච තැන් ගොඩාක් තියෙනවා කියලා. සංගීතය කියන වචනෙත් වැරදි. අපි දැන් ජන සංගීතය කියලාම කියනවා. සංගීතය සං කියන්නේ මන, ගීතය කියන්නේ සංස්කෘත ගයිධාතයෙන් උපත ලද දේ. ගායනා කරන ලද දේ කියලා ගමු. එතකොට මනා ලෙස ගායනා කරපු දේද මියුසික්. වෙන රටක මිනිහෙක් මියුසික් නැත්තම් මියුසික් කියලා කිව්වහම ඒ මිනිසුන්ට දැනෙන හැඟීම අපේ වචනේ නෑ. අපිට දැන් දැනෙනවා තමයි. නමුත් වචනේ අර්ථය වැරද්දක් තියෙනවා. කෝ අර වාදකයෝ අපේ මං කියපු දේ තේරුණාද දැන්නේ නංගිට? දැන් සංගීතය කියන වචනේ තේරුම ගත්තා මනා ලෙස ගායන ලද දේ. ගායනා කරන දේ විතරද සංගීතය? වර්ණ ශිල්පීන් කෝ නෑනේ නේද? වැරදි නේද? මං දන්නේ නැහැ. මං මොඩෙත් හැටියට සැලකුවාට නමුත් මට තේරෙන දේ මං කියන්නේ බෑ. වචනේ වැරදි. ඔය මේ ඒක ඊට වඩා වටිනවා සංනාද වගේ වචනයක්. එතකොට නාදයක් කියන්නේ දැන් මේ හඬ සංගීතයට භාවිතා කරන්න පුළුවන්. තව මේ හූරණ හඬ ඇහෙන ඔබට දැන් සංගීතයට භාවිතා කරන්න පුළුවන්. භාවිතා කරනකොට ඒක හොඳ ලස්සන නාදයක් බවට පත් කරගන්න පුළුවන්. ඒ නාද භාවිතා කරන්න පුළුවන් අපිට උසස් නිර්මාණයකට. ඒ හඬවලුයි කට හඬයි සියල්ල එක්කව කරාමනේ අපිට ඇහෙන සියල්ල එක්කව කරාමනේ සංගීතයට අපි එහෙම හරිනම් මේ වචනයක් යොදන්න. සංගීතය කියන වචනේ ඒ නිසා මට නම් ප්‍රශ්නයක් තියෙන වචනයක්. ඒකට සංනාදය නැත්තම් මියසිය ඊට වඩා හොඳයි. වර්ෂෙන් කුමාරතුංග මුනිදාසයන් නම් කරපු වචනය මියසිය. මේ ලෙස ඇහෙන දෑ. ඉතින් එහෙමයි අපි ඒවා සමහරවිට දැන් අපිට පුළුවන් වුණා මේ මෑත කාලයේදී මේ නංගේ මදුකා මේ දැන් වල්ලලියා නේද? අනිම කාලයක් තිස්සේ පාවිච්චා කරේ මේ ඔය කැලේ ඉඳපු වල්ලලිය. වල්ලලිය වල කියන්නේ කැලේ. කොයි වල ගියත් වරෙන් කියලා ඔය කවි වලක් තියෙනවා. මම දන්නේ මොන හේතුවකට මේකට වල් කියන වචනේ අද වෙනකොට භාවිතා වෙන වෙනත් අර්ථයකට කියලා ඉවරලා වනාලියා කියලා වෙනස් කරගත්තා. අලියට එහෙම අනිත් එක වල් කියන වචනේ අලියට හොඳ නැහැ. මිනිස් අලි මිනිස් ගැටුමට මේක හොඳ නැහැ කියලා ඉවරලා අලියගේ නම වෙනස් කරා. මේවා කුණු හර්ප මටනක් නේද? ඊට වඩා පෘතුල විශේෂක ක්ෂේත්‍ර නාමය මේව වෙනස් කරගත්තේ ඉතින් මම නම් හිතන්නේ අරට වඩා ඉක්මනින් නේද? මම නම් ওই වනාලිය කියලා කොහොමද කියන්නේ? මට නම් ඒක තේරුම්න්නේ වල්ලලියා. ඒ අපේ මිනිසුන්ගේ තියෙන මේ භාෂාව පිළිබඳ අනවබෝධය. ඔව්.
වල් අලියට මන්තර එහෙමයි පොත්තලත් තියෙන්නේ. අලියට මන්තර. අපි ගොඩක් දේවල් ඔව් අපි ගොඩක් දේවල් තියෙනවා මට ඒක චුට්ටක් දෙන්න නම් නැත්තම් මම අසම්පූර්ණ වෙනවා මේ මේ හරියට සවිඥානික ඉඳව මිනිස්සෙක් හිතයි ඔබ කිව්ව 70 දශකයේ වගේ නිර්මාණ ඒ කාලේ ඉතාම හොඳින් කරනවා මෙහෙමයි හැම එකක්ම හොඳ නැහැ හරි නැහැ පරිණේ කියලා හැම එකක්ම හරි නැහැ අන්තිම වැරදීව තියෙනවා හරි හැබැයි හොඳ නිර්මාණ ඉස්මතු වෙලා තියෙනවා අද හොඳ නිර්මාණ ඉස්මතු වෙන්නේ ඉතාම අඩුවෙන් ඕකයි තියෙන විපාකය ඇත්තම රංගිලංගෙත් වගකීමක් තියෙනවා හොඳ නිර්මාණ හොයලා ඒව ජනගත කිරීමේ මිනිසුන්ට ඇති කරන වාසනා ගුණය ඒ වාසනාව අපිට දෙන්න පුළුවන් අපි නිර්මාණ කරනවා ඒ වගේම තව නිර්මාණ කරන බොහෝමයක් ඉන්නවා මම නම් ටිකක් කියන්නම් පව්වේ මිනිස්සු ඔය සුජීව හෙට්ටි තන්ත්‍රී කියන මනුස්සයා ඇත්තරම මම දකින්නේ නූතන සේකර කියලා ඇත්තරම එහෙම හඳුන්වන්න හොඳ නැහැ එහෙම කිව්වහම තමයි තේරෙන්නේ මොකද සමහරවිට තවත් වෙනස් නිර්මාණ ඔහුගේ තියෙනවා හරි ඒ වගේම තව කොච්චර නමිල තේනවර රජී වසන්ත වේල්ගම මහින්ද ප්‍රසාද් මස්සිඹුල සුමින්ද කිස්රි ගුණරත්න ගයා රම්ම අල්විස් කොයි තරම් ඉන්නවද අනේ මේ නොකි වෙන නම් ගැන මට හරි දුකයි මේලා මතක් වෙන්නේ කොයි තරම් ඉන්නවද ඉතින් ඒ නිර්මාණකරුවන්ගේ නිර්මාණ තියෙනවා ඇහෙන්නේ කොහෙන්වත් ඒකයි ඉතින් ඒක හරි විපාකයක් 70 දශකයේ ඒවා මට හිතෙන්නේ නම් ඔබේ අදහසට මම පහර ගහනවා නෙමෙයි ඒක එහෙම වෙලා තින්නේ මිනිසුන්ගේ මතය ඕක තමයි ඒකට හේතුව අර හොඳ නිර්මාණ ඇහෙන්නේ නැහැ එහෙම ඇහෙන්නේ නැති වුණාම මිනිසු දන්නේ නැහැ ඉතින් මිනිසුන්ට කාලයක් තිස්සේ ඇහුනේ මතකයේ තියෙන්නේ අර ගී ගැන විතරයි ඒවයි කොයිතරම් වැරදිත් තියනවද අපි ওই හොඳයි කියන පැරණි දේවල් වල මහා වැරදි තියෙනවා ඊට වඩා ජන කවි ඊට වඩා හොඳයි මම මේ කියන්නේ හොඳයි කියලා මේ පිළිගන්න පොදු විඥාණයට පහර ගැහිමක් නෙවෙයි හොඳ නරක එදත් එහෙමයි මැදත් එහෙමයි අදත් එහෙමයි හෙටත් එහෙමයි ඉතින් ඒකයි එකම දේ මේවා සමාජය වෙතට දැන් සමාජය වෙතට ඉස්සර නම් මිනිස්සු ජනගහනය අඩුයි දැන් අර කවිකලකාරය ගැන කිව්වේ ඒ කවිකලකාරයා ගිහිල්ලා මිනිස්සු ළඟට ගිහිල්ලා කිව්වා අද එහෙම සංස්කෘතියක් නැහැ. අද මොකද්ද නිර්මාණයක් යන සංස්කෘතිය? සංස්කෘතිය කියන්නේ විදිය. වෙන මොනවත් නෙවෙයි. මිනිසුන්ට විශ්වාසයක් ඇති වෙනවනේ මේක බාර ගන්න. ඒක එන්නේ මේ මාධ්‍ය වලින්. මාධ්‍යෙන් ඇහෙනකොට මිනිසුන්ට ලොකු විශ්වාසයක් ඇති වෙනවා. දැන් කලාකරුවෙක්ට මිනිස්සු ආසක්ති වෙනවා. බය නැතුව කතා කරනවා. ෆෝන් නම්බර් එක දෙනවා. Facebook එකේ කතා කරනවා. දැන් අද වෙනස් වෙච්ච විදිය නේද? බය නැතුව කතා කරනවා. ඒ වෙන්නේ සමාජය පිළිගන්න කෙනෙක් හැටියටපත් වෙනවා ගායකෙක් කියන්නේ හොඳට ගායනා කරනවා මට තියෙන වෙන මොනවත් නේ මම ගායන ක්ෂේත්‍රය ගන්නම්කෝ ගායකයා ලස්සනට ස්වර මත අලවල ගයන්නේ මොනවද කුණු හරප නම් මට නම් ඇති වැඩක් නැහැ තේරුමක් නැත්තම් ඒ ගායනා කරන දේවල් වල ඔහුට හොඳ ගායන ශක්්‍යතාවයක් ඇතිවිලා වැඩක් නැහැ ඔහු ගයන්නේ මොනවද කියලා අවබෝධයක් නැත්තම් අපි අතට එන නිර්මාණ අපි ලේසියෙන් ගයන්නේ නැහැ ඒ නිර්මාණවල තියෙන වැරදි ඔහුත් එක්ක හරි සුහදව කතා කරලා හදාගෙන ඉවරනෙන් පස්සේ තමයි ගන්නේ. සමහරලාට අපේ නිර්මාණවල චූටි චූටි අඩුපාඩුකම් තියෙන තැන් තියෙනවා. හැබැයි මතක තියාගන්න එහෙම නිර්මාණයක් ඔයා හොයාගත්තොත් ඔබ සමහරලාට අපේ නිර්මාණ නොකර බැරි වෙනවා. හිතන්නකෝ. මට මේ ළඟදී අම්මා කෙනෙක් කතා කරනවා. මට කිව්වේ මම දැන් අවුරුදු 30ක් ඇඳ උඩ ඉන්නේ. මං ගීතයක් ලියලා තියෙනවා. යා මං ඉන්නවත් දන්නේ නැහැ. නමුත් මේ වගේ දේවල් ගොඩක් තියෙනවා ගායකයන්ට. මම ලියපු ගීතයක්. ඉතින් තරම් නෑ ඒ ගීතේ. ඒ වුණාට ගායනා කරාම. ඇයි මේ මනුස්සත්වය අපිට තියෙන ඔක්කොට වඩා. එහෙම දේවල් තියෙනවා. අපි වැටිලා සමාහලාවට දේවල් ඉස්මතු කරනවා. මගේ හැටි එහෙමයි. සමාහලාවට මගේ ප්‍රසංගවලදී මම එහෙම දේවල් මම වැටිලා වෙන කෙනෙක් ඉස්මතු කරවන්න මම උත්සාහ දරනවා. අපි එහෙමයි මේ කලාවට ඉදිරියට ගෙනියන්න ඕන කියලා මගේ විශ්වාසය. හැබැයි ඒ කරන කැපකිරීම මත ඔබට කිසි වෙටකත් හානියක් වෙන්නේ නැහැ. ඔබේ ගුණාංග ඉස්මතු වෙනවා විනා. ඔව්. ඒක හරි. අපි හොඳක් කරලා තිබ්බයින් පස්සේ දැන් මම දන්නවා මම කරපු නිර්මාණ දැන් මේ මේ වෙලාවෙත් අහන් ඉන්න ඉතමත් සුළු පිරිසක්. දැන් සමහර මිනිස්සුන්ට හිතෙන්න පුළුවන් කවුද මේ? ප්‍රථම වතාවට දකින්න පුද්ගලයොත් ඇති. ඔව්. මේ කවුරන්නේ මම ඔබ කවුද මේ කියලා මගෙන් අහනවා නම් හිතන්න මේ රටේ කලාව ඉස්මතු නොවීමේ දුක හොඳින් දත්
මේ රටට ආදරය කරන කෙනෙක් කියලා ඔබ වගේම. අපිට ඔබට තේරෙනවා කලාකරුවාගේ වගකීම කොයිතරම් දෙයක්ද කියලා. මේ රටේ සාරය ගැන නැවත නැවත අපිට මතක් කරගන්න අත්‍යවශ්‍යම කාලයක් මේ. අපි නිර්මාණ කරන්නේ ඒ වෙනුවෙන් වෙන්න ඕන. නිර්මාණකරුවෙක්ට ඇත්තටම වටින්න ඕන. මුලින්ම මම කියන්නේ ගායකෙක් නම් මෙන්න මේ ටික කරන්න ඕන. මේක කොහෙවත් ඔබට ඇහිලා නැති වෙන්න පුළුවන්. ජන සංගීතය කියලා ජන සංගීතයක් අපිට තියෙනවා. අපිටම උරුම වෙච්ච ජන සංගීතයේ ගැන හොයා බලන්න ඕනේ. අපේ තියෙන ජන සංගීතයේ ලක්ෂණ දෙකක් තියෙනවා. හරි ලස්සන දෙකක් තියෙනවා. ඒ ලස්සන දෙක අපි ගත්තත් එකක් සාහිත්‍යාත්මක වටිනාකම. අනිත් එක නාදාත්මක වටිනාකම. දැන් මට ජන කවි මතක් වෙනවා. කවන්නේ නැද්ද කිව්වට? අනිවාර්යෙන්. තුමාට අවස්ථාව තියෙනවා. දැන් ජන කවි එක. ඔව් මං තවත් මං දැන් කියන්න ගියපු කවි නේ මම වෙනත් එකක් කියනවා. ඔබ ඉස්සෙල්ලත් අහපු ප්‍රශ්නෙට මට උත්තරයක් දෙන්න උවමනා තිබුණා. පාරු කවියක්. මේ පාරු කවිය ඔබ දැන් සරලව මේ අකුරු නෝගත් මිනිස්සු උගත් නෝගත් මිනිස්සු විසින් කියාපු කවියක්. මේ නෝගත් මිනිස්සෙක් විසින් කියාපු කවියක් හොනේ. ඔන්න බලන්න. මේ කවිය. දිය යට කිඹුල දිය මතු පිට ඔරුව වෙතේ ගන්දිය මතින් පැදගෙන සිරුවට යතේ දෙපසින් මහවනය දැකලා සුසුම් ලතේ තොටුපල දැන මෙමන් යහතින් ගමන් යතේ. මේ කවි පේලි හතර. අපේ කවියට පේලි හතරයි. මේ මොනවද කිව්වේ? දිය යට කිඹුලා. මේ මිනිස්සයා යන්නේ ඔරුවක. දිය යට කිඹුලා දිය මතු පිට ඔරුව වෙතේ. මේ මිනිස්සෙක් කිව්වේ ඇත්තටම දැන් මතු පිටින් බාර ගන්න අයට මේක උඩින් කතාව තියෙන මේ මිනිස්සයා යන ගමන් මාර්ගය ගැන තියෙන්නේ. හැබැයි මේක යටිපෙළේ තියෙන අර්ථය මේ මිනිස්සයා ඒක ගැන නොහිතා කිව්වා කියලා හිතන්නේ කොහොමද? ඔන්න බලන්න මං කිව්වා. දිය යට කිඹුලා ඒ කියන්නේ මේ මිනිස්සයා දන්නවා යට කිඹුලා ඉන්නවා කියලා දැකලා තියෙනවනේ. දිය යට කිඹුලා දිය මතු පිට ඔරුව වෙතේ මේ මිනිස්සයා දියේ පාවෙන්න නම් ඔරුවක් අපිට යන්න නම් ඔරුවක් ඕනේ. හරි. ඒ ඔරුව හදාගත්ත මිනිහෙක් දිය යට කිඹුලා දිය මතු පිට ඔරුව වෙතේ ගං දිය මතින් පැදගෙන සීරුවට යතේ. මේ ඔරුවේ නැගිලා මිනිස්සයා යන්නේ සීරුවට. ඔරුවක ඒ තරම් සෙල්ලම් දාන්න බෑ. ප්‍රමාණවත් අප්‍රමාණවත්වම මේ එහෙම කරොත් උරු පෙරලෙන්න පුළුවන්. ඒක නිසා ඊට අදාළ ඉරියව් එක්කලා යන්නේ. දෙපසින් මහවණය දැකලා සුසුම් ලතේ. මහවණය දෙපැත්තෙම තියෙන්නේ. අපිට දැන් චිත්‍ර රූපම ලැබෙනවා. මහවණි මොනවද? පළ බර වෙලා තියෙනවනේ. අම්බ ගස් රඹුටන් මොන හරි තියෙන බලන් දියලි කඩා හැලෙනවා. අපිට යන්න හේතු කාරණා ගොඩක් තියෙන බලන් මේ එතකොට නාන තොටපල වල කාන්තාව නානෝ වෙන්න පුළුවන්. හැබැයි මේ මිනිසයා නෑ. ඒ කායන පරමාර්ථයක් තියෙන මේ මිනිසයා යනවා තොටුපලක් තියෙන යන්න අවශ්‍ය තැන. තොටුපල දැන මෙමන් යහතින් ගමන් යති. මේ මිනිසයා මොකද්ද මේක යට තියෙන කතා කරන ගැඹුරු දහම් පණිවිඩයක් නේ තියෙන්නේ. දිය යට කිඹුලා කිව්වේ සංසාරේ අපි කරන පව් වලට අදාළව අපිත් එක්ක එන අකුසල කර්මයක්. හරි. දියට කිව්වා දිය මත පිට ඔරුව වෙතේ. ඔරුව කිව්වේ ඒ මනුස්සයා මේ සංසාරේ යන්න තීරණය කරපු ආගම තමන්ගේ දර්ශනය බෞද්ධ දර්ශනය. දෙපසින් මහවණේ දැකලා සසුලතේ. සමාජයේ යනකොට අපි ජීවත් වෙද්දී ඇහැ ගැටෙන කනට ඇහෙන දේවල් කොයිතරම්නම් දේවල් තියෙනවද ආලෝලන ඇලෙන්න ගැලෙන්න නෑ. තොටුපල දෙන මේ මගේ හතින් ඒවට නොඇලි මම ඒ කාර පරමාර්ථයෙන් නිර්වාණයට යනවා දහමේ පිට. මේ ඔය කියන නූගත් මිනිස්සු විසින් ගාන කරපු එක කවියක්. කොහොමද අපි නූගත් කියලා කියන්නේ කියලා මට දැන් තියෙන ප්‍රශ්නේ. ඒක නිසා ජන කවිය ගැන දැන් පාසල් විෂය පද්ධතියෙත් මේවා හර විෂයන් හැටියට සලකන්නේ නැහැ. ජන සංගීතය. සංගීතයත් අඩුම තරමේ. ඒකට හේතුව තමයි මේ අධ්‍යාපන පද්ධතියෙත් ඉන්න ඇත්තටම තකතිරු මිනිස්සු. තමන්ගේ දේ ගැන ගෞරවයක් නැහැ, අගයක් නැහැ. හැබැයි වෙන රටවල් කොහෙටවත් එහෙම නැහැ. අපේ රට ඔබල වගේ. ඒ තරම් පල්ලෙහාට දාලා. අර මං කිව්වේ අර ජන කවියාම කියලා තියෙනවා. අනේ ගෙල බැඳි රැහැන පසු කරකැවි සුනකයෙක්, ඒ කියන්නේ බල්ලෙක්, තම වලිග හැපුවා පටලැවි. ඔක්කොම දැන් මාරු වෙලා අච්චාරු වෙලා තියෙන්නේ.
ඉතින් මෙහෙමයි මේක දරුණු අතුල් පහරක් බව තේරුම් ගත යුතුයි. මේ මීට වඩා හොඳට කියන්න මට තේරෙන්නේ නැහැ. ඉතින් අනිවාර්යෙන් සමන් මහත්මයා, දැන් අපිට අපේ කම ගැන හරි මේ උසස් කමක් අපිට තියෙනවනේ, උසස් අතීතයක් තියෙනවා. අපේ ජන සංගීතය ගැන අපි මහා ඉහලින් වර්ණනා කරත් අපේ කම ගැන වටිනාකමක් නැහැ. විශේෂයෙන්ම දැන් ඔබ ජන සංගීතය තුළින් අපේ කම මතු කරන්න, අපිට වඩාත් හරවත් දේවල් ලබා දෙන්න, මේ ජනශ්‍රුති මේ ජනගීතය මේ ගායනයට උපයෝගී කරගැනීමේ මහා ලොකු දෙයක්, දැවැන්ත කර්තව්‍යයක් කරන්නට බලාපොරොත්තු වෙ ඉන්න සහ කරමින් පවතින ශිල්පියෙක්. නමුත් මේ ශිල්පීන්ගේ වටිනාකම වර්තමානයේ මේ විශේෂයෙන්ම මේ අපි මේ මහා කියන පුද්ගලින් මහා අපි අගය කරන පුද්ගලින්මත් හඳුනාගෙන නැහැ. ඉතින් රසිකයා කොහොමද මේවා හඳුනාගන්නේ කියන ගැටලුවක් තියෙනවා. අද අපේ මිනිස්සු හරි බුද්ධිමත්. බුද්ධිමත් නිසාම මිනිස්සු දේවල් හොයාගෙන යනවා. දැන් බලන්න ලෝකේ දැන් මාධ්‍ය යුගයක් නේ තියෙන්නේ. මාධ්‍යයෙන් පුළුවන් මෙහෙම දෙයක් කරන්නත් පුළුවන්. හෙට ඉඳලා වෙනස් කරන්න පුළුවන් මාධ්‍යයෙන්. අපි හිතමු මෙහෙම ජීවිතේ කරන්නේ අපේ කිසිම ආණ්ඩුවක්. අපි හිතමු මෙහෙම. අපේ ඈත අතීතයේ ඉඳලම අපි කෑවේ පාන්, බත් කියන ආහාරය සුද්දාගෙන් පැමිණියේ කියලා හෙට ඉඳලා වෙනස් කරන්න පුළුවන්. කොහොමද කරන්නේ? ඉතිහාසඥයෙක්ට උගන්වලා මේ ඒක කියවන මාධ්‍යයෙන් රාජ්‍ය අනුග්‍රහය ඇතුව ඔය වගේ බොරු සනාථ කරන්න බැරිද? ඉතින් ඒකයි. ඒක නිසා මාධ්‍යයට ලොකු දෙයක් කරන්න පුළුවන්. හැබැයි එහෙම නොකර අපේ දේවල් වල තියෙන වටිනාකම් සමග ඉදිරියට යන්න පුළුවන් නම් හරි වටිනවා. හැබැයි අද මිනිස්සු කොහොමවත් ඉගෙන ගන්නව උගත් බුද්ධිමත් මිනිස්සු ලෝකෙම මම අහලා තියෙන වැනි සිවුලාව තමයි අංක 1 ඉන්නේ කියලා අධ්‍යාපන මට්ටමේ ඊටම ළඟයි කියලා මගේ විශ්වාසයක් තියෙනවා. ඔය 4-5 ස්ථානයේ තමයි කොහොමවත් හිටියේ අපි. හොඳට අධ්‍යාපනය හදාරන්නේ සිටින නිසා හොඳට තේරෙන මිනිස්සු දැන් ලෝකයට සෑහෙන්න ඉක්මනින් යන්න පුළුවන්. YouTube, Facebook වලින් දේවල් හරියට හරි වැරදි දේ තෝරලා බේරලා ගන්න පුළුවන්. අපි තරුණ පරම්පරාව හරියට තෝරලා බේරලා ගන්නවද කියන ප්‍රශ්නේ තියෙනවා. හැබැයි තෝරලා බේරලා ගන්න පුළුවන් හොඳ නිර්මාණ. අපි නම් ඉතින් අපේ එකම දේ මගේ Facebook පිටු දෙකක් තියෙනවා. එකම විශ්වාසය අපිට මාධ්‍ය වලින් එහෙම අවස්ථාවක් දෙන්නේ නැහැ. ඔබ වගේ මෙහෙම ආරාධනා කරලා හැමතැනම එහෙම කිරෙන්නේ නැහැ. ඉතින් අපි අපේ නිර්මාණ ඒවයි දාලා මම යෝජනා කරනවා අපේ ගීත අහනවනම් අහන්න තියෙන එකම හොඳම තැන එතන. ඊට අමතරව කතා කරලා අහන්න එහෙම මිනිස්සුන්ට. මොකද අද CD තැටියක්වත් අපිට අලෙවි කරන්න හැකියාවක් නැහැ. හරිම අවභාවිත ආකාරයට තමයි සියල්ල සිද්ධ වෙන්නේ. MP3 එක කොහෙන් යනවාද මන් දන්නේ. ඒක නිසා අපි එහෙම බලාපොරොත්තුවක් නැහැ දැන්. ඉතින් නිර්මාණ අපි මිනිස්සුන්ට අහන්න කැමති නම් අපි දෙනවා. තේ නිර්මාණ අහලා අපිට වසඟ වෙච්ච අපිට ආදරය කරන මිනිස්සු ටිකක් ඉන්නවා ලෝකෙ පුරා. ඉතින් ඒ ඇති එහෙම තමයි අපේ කලාවේ ගමන් බග. අනිවාර්යෙන් ඒත් එක්කම අපිට තව කෙටි වෙලාවයි තියෙන්නේ මේ කතා බහ ඉදිරියට කරගෙන යන්නට. ඒ වුණාට කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. දැන් ඔබතුමන් සඳහන් කරා ඔබේම 182 ගීතය පටිගත කිරීමට සහභාගී වෙලා තමයි අදත් මේ වැඩසටහන සහභාගී වෙන්නේ. නමුත් ඔබව හඳුනාගත් යම් පිරිසක් ඉන්නවා. දැන් ඔබ සඳහන් කරපු ආකාරයට අපේ වර්තමාන පරම්පරාව හරි උගත් බුද්ධිමත්. නමුත් උගත් කියන දේ බුද්ධිමත් කියන වචනේ පැහැදිලි වෙනසක් තියෙනවා. උගත් සියලුම දෙනා බුද්ධිමත්ද? එතකොට අර අතීතයේ උගත් මනුගත් සමාජයේ මතු මේ සමාජයෙන් මතු වුණ බුද්ධිමත් පිරිසට ඉතාමත් අසාධාරණයක් වෙනවා කියලා මං හිතනවා. උගත් මෙහෙමයි මදුගණන්ගේ මම ඒකගේ උගත් බුද්ධිමත් කියලා. ඒ අද සංස්කෘතිය. අද මිනිස්සු හිතන විදියනේ ඉතින්. ඕකට නේ කැමති. දැන් එදා උගත් කියලා කිව්වේ සමාජයේ ජීවත් වෙන්න උගත් කියන එක. ඒකෙන් ලැබපු පන්නරය, මොලේ හසුරවන්න පුළුවන් ආකාරය, අනිත් මනුස්සයත් එක්ක කොහොමද ගනුදෙනු කරන්නේ. අන්න ඒක තමයි බුද්ධිමත්භාවය. ඒ මිනිහට බුද්ධියක් තිබුණා. දෙයක් වෙන්න කලින් තේරුම් ගැනීම හැකියාව. ඒ උගත් බුද්ධිමත් කියන එක අද මිනිස්සුන්ට දැන් මේ මෙහෙම කතා කරන්න යට තියෙන අයිතිය මොකද්ද? ඉතින් ඊට පස්සේ දැන් මං ගැනත් හිතනවා මම මොනවා කරන්න ඇද්ද? ඊට පස්සේ ඔන්නවා දැන් එහෙම තමයි. ඒ කාලයට හරියන්න තමයි වැඩ කරනවා. දැන් මම මෙහෙම නිකම්ම ඇවිල්ලා කියනෝ නෙවෙයිනේ. මම ඉතින් දැන් ඔබ හිතන එක දැන් මම විශ්වවිද්‍යාලයක ගුරුවරයෙක්. ඉතින් මම ඕක වෙනම පුද්ගලෙක් කිව්වනම් දැන් මම මට මේ දැනෙන හැඟීම තියෙන පුද්ගලයෝ ඕන තරම් ඉන්නවා ගම්වලත්. දැන් ඒ මිනිස්සෙක් කිව්වහම මේක පිළිගන්න සමහර දැන් මං කිව්වත් ඕක පිළිගන්නේ නැහැ. ඒ වැඩි හරියකින් මේවයි තමයි.
ඉතින් මෙහෙමයි වැඩේ තියෙන්නේ. දැන් අපි සරලම කාරණේ ගමු. අපි දන්නවා පස් මහ බැලුම් බැලුවනේ සිදුවත් නේද? අර දැන් තවතේ සදිව ලෝකේ ඉඳලා මෙහෙට ආවා කියලා නිසා තියෙන ජන සාහිත්‍ය. ඒකට බැලුවා කාලයේ දීපේ දේශයේ කුලය මව. බැලුවේ රජ පවුලකම තියෙන මේ නිකන් දැන් ඇවිල්ලා කිව්වට ඔක අහන්නේ නැහැ සමාජයක්. ඉතින් එහෙමයි. ඒක නිසා උගත් නම් බුද්ධිමත් නම් යම් කිසි විදියකට හැදුනෙන් පස්සේ ඇත්ත කතා කරන්න ඕන. උගත් කමෙන් නරි වාදන් නොකරන්නේ ඔහොම කියලා කවියක් තියෙන එකේ අවසානයේ තියෙන්නේ මේ නරි විදියට උගත්කම ඔය උගත්කමින් නරිකම් කරන දැන් පාර්ලිමේන්තුවේ එහෙමයි ඉන්නව ගොඩක්. අනේ ඔක්කොම නෙමේ. දැන් උගත් බුද්ධිමත් හැටියට පේනවා හැබැයි නරි මිනිසුන්ට කතා පවත්තලා රවට්ටනවා. හැමදාම එක එක જાති එකක් වෙනවා. ඉතින් ඒ උගත්කමින් ඒ අනේ තමන්ගේ බුද්ධිය පාවිච්චි කරන්නේ මොන පැත්තටද කියන එක දැන් ඔහු තේරෙනවා. ඉතින් එහෙම ඉන්නවා. අනේ හොඳ මිනිස්සු ඉන්නවා අපේ හිතවත්. එහෙමයි ඉන්නවා. මේ එහෙ අය නෙවෙයි. එහෙම දෙතුන් දෙනෙක් ඉන්නවා. දෙතුන් දෙනාට වැඩි ඉන්නවා. මේ ඉතින් ඒකයි. මේ ඇත්තටම මම හරි සංවේදී ඔබතුමිය අහන ප්‍රශ්න වලට. මොකද මේ විෂය මම හදාලා මම වෙන මොනවත් නෙවෙයි ඉගෙන ගත්තේ. අපේ මුතුන් මිත්තන්ගේ මේ භාවිතාව පිළිබඳව බලන්න. මේක අහන් ඉන්න ඕනම පුද්ගලයෙක්ගේ තමන්ගේ ගමේ නම, ඒ නමට දාපු ඒ නමේ හැටි හරි ලස්සනයි. අපේ භාෂාව සකස් කරගත්තු මුතුන් මිත්තෝ නේද? දැන් අපේ හෝඩිය මේ අහන් ඉන්න කීයෙන් කී දෙනාට හෝඩිය කී දෙනාටද හෝඩිය මේ මතකෙන් කියන්න පුළුවන්? කියන්න බෑ නේද? බෑ, වැඩි දෙනෙකුට බෑ. ආව කගජට අඩන තදන පබම යරලෝ සට සහල අං අක්ෆ ග ජ ද ඩ ද බ. ඔයි මං කිව්වේ අපේ හෝඩිය. හැබැයි ඔබගෙන් අහුවත් ඉංග්‍රීසි හෝඩිය කියන්න කියලා කියයි. ඉතින් ඒකයි. ඕක හරියට බලන්න අපේ මිනිස්සු හදාගත්ත විදිය හරිම විද්‍යාත්මකයි. මෙහෙන් පටන් අරගෙන ලස්සනට තොල දක්වා යනවා කියලා බලන්න. අ ආ ඇ ඉ උ උ හයි කගජට අඩන තදන පබම පබම කියනකොට තොලට. ඉතින් ඒ හරි බුද්ධිමත් මිනිස්සු జాතියක් මේක හදාගත්තේ. නිකන් මිනිස්සු జాතියක් නෙවෙයි ඔබේ ඔබට කලින් પરම්පරා කීපයක කලින් සමාජයේ මේ ඇල්ෆබෙට් එක හැදී ඔබේ මුත් එක් වෙන්න පුළුවන්. ඉතින් ඒකයි මේ කට්ටියට ගෞරවය දක්කලා මේ මිනිස්සු බලාපොරොත්තු තිබ මේ රට ඉදිරියට පැවතෙන්න ඕන කොහොමද කියලා. අපේ මිනිසුන්ට ඉදා තිබ්බේ නිවන් දකින්න පිස්සුවක්. හැබැයි මේ රට මේ නියාලු විදියට හසුරවන්න දීමේ මේ කැමැත්තක් තිබුණා කියන එක නෙවෙයි. ඒකෙන් අපි තේරුම් ගන්න ඕන. මේක යන කට්ටියක් හිටිය ඉඳලා ආරක්ෂා කරන කට්ටියක් හිටියා. ඉතින් අද ඒව ඔක්කොම වෙනස් වෙලා. යන්නෙත් නැහැ, ආරක්ෂා කරන්නෙත් නැහැ. ඒක කරන්න ඕන අපි. කතා කරන්න නම් කොච්චරක් දේවල් තියෙනවද? ඒත් අපිට කාල වේලාව හරස් වෙනවා. අපිට වැඩසටහන නිමාවටපත් කරගන්න වෙලාව තමයි ලැබිලා තියෙන්නේ. සමන් මහත්මයා, මේක මගේ ඉල්ලීමක්. මම ඔබෙන් ඉල්ලා සිටිනා අන්තිම වශයෙන් ඔබ ඇතම් අවස්ථාවල මම දැකලා තියෙනවා මේ ගායනය කරනවා. අකුරින් අවසන් වන කවියක් ඔබ ගායනා කරනවා. ලස්සන කවියක්. ඔය හිටවන කවි මැදුර මේ මඩුවකට ගිහිල්ලා දවසක් දා ඔය විලිසොන් කියලා මේ විලිසොන් කියලා මේ මුදලාලි කෙනෙක්. එයා සල්ලිකාරයා. ඔය දුටු දුටු දෙයට හිනාවට ගාට කොළට හැම දෙයකටම කවි කියන හරි මේ දක්ෂ කොළුවෙක්, හිටවන කවියෙක්. ඔහුට කියලා කියනවා පුළුවන් නම් අගට අයන්න දාලා කවියක් කියන්න කියලා. මේ කවිය අපි දැන් අවුරුදු 15ක් විතර තිස්සේ අපි ප්‍රසංගවල කියනවා, පහුගිය දවස්වල වෙනත් කලාකරුවෙකුත් මම දැක්ක කියනවා මේ channel එකේ. ඉතින් මේ ඒ කවිය ඒ මනුස්සයා හිටි ගමම්ම එහෙම ඉඳන්ම කිව්වා අගට අයන්නත් දාලා කවියක් කියන්න බෑනේ. ඔහු කියනවා, ඒ කියන්නේ වචන ඉවර වෙන්නේ නැහනේ අයන්නේ නේද? ඔහු කියනවා මෙහෙම, හොඩි පොතේ මුල අකුරට අපි කියන්නේ අ, ගෙදර බුදුන් අම්මගේ නම මුලට එන්නේ අ, විලිසොන් මුදලාලි දුන්නු අභියෝගය අ, අගට මුලට දෙකට දාලා මං කියනවා අ. රුපියල් 100ක් අරගෙන දුන්නලු. රුපියල් 100 කියන්නේ ඒකයි ලොකු ගාණක්.
අවස්ථාවට අනුකූලව අපේ මුතුන් මිත්තන් මේ ප්‍රඥාව උපයෝගී කරගනිමින් අපූරු නිර්මාණ කරා. අන්න ඒ නිසාම තමයි තවත් කාලයක් ඉදිරියට මේ නිර්මාණවල වටිනාකම අපිට දැනෙන්නේ. අපේ කම, අපේ ගැමියන් තුළ තිබුණු ගුණාංග ඉස්මතු කරන්න අපිට අපේ අතීතය හැර වර්තමානයේ එහෙම දවසක් උදා වේවිද කියන ප්‍රශ්නාර්ථය තියෙනවා. ඔබටත් ඒ ප්‍රශ්නාර්ථය ඇති. නමුත් සමන්ලෙනින් වැනි ශිල්පීන් අපි ආරක්ෂා කරගත යුත්තේ, ඔවුන්ගේ දැනුම අපි බෙදා හදාගත යුත්තේ. අන්න ඒ නිසයි විශේෂයෙන්ම සමන් මහත්මයා කලා ශිල්පියෙකුට මේ අධ්‍යයනය සහ මේවා ගැන සොයා බැලීම අත්‍යවශ්‍යයි කියලා මම විශ්වාස කරනවා. මොකද වර්තමාන පරම්පරාවට නැත්තෙත් ඒක ඔහේ කරන්නන් වාලේ නිර්මාණ කරනවා. මේ නිර්මාණවල හරවත් බව, ගුණාත්මක බව ගැන හිතන්නේ නැති කාලයක්. ඒක නිසා මම විශ්වාස කරනවා ඔබේ නම තවත් කාලයකට මතක හිටීවි කියලා අනාගත පරපුරකට. ඒත් එක්කම අවසන් වශයෙන් ඔබට ආදරණීය ප්‍රේක්ෂකයන්ට වචනයක් කියන අවස්ථාව. ඔව්, ඔය ඉබ්‍රාහම් මැස්ලෝ කියනවා මිනිහෙක්ට උපතින්ම මේ මූලික අවශ්‍යතා ටිකක් තියෙනවා කියලා. ඒවයි කායික අවශ්‍යතා, ආත්මාභිමානය ඔහොම කියලා ඇවිල්ලා ඉහළම තැන තියෙනවා රසවින්දනය. ඒ තරම් අවශ්‍යයි. දැන් ඉබ්‍රාහම් ඔහු කියනවා පිරමීඩයකට ඇතුළත් කරන්න කියලා තමන්ගේ අවශ්‍යතා. ඒ අවශ්‍යතාව ඇතුළත් කරොත් මූලිකම අවශ්‍යතා අතර රසවින්දනය කිරීම තියෙනවා. එතකොට අපිට රසවින්දනය කරන්න තියෙන කලාව මොනවාද? ආන්නේ කලාවේ තියෙන උත්තම කලාවු ලෝකෙම පිළිගන්නේ අද කෙටි උත් ලඝු උත් නිර්මාණ හැටියට ගීතය. එතකොට මේ ගීතයකින් කොයිතරම් දේවල් අපිට කරන්න පුළුවන්ද? ආන්න උසස් ගීත විතරක් අහන්න පෙළඹෙන්න, අනිත් ඒවා ගයන්න උත්සාහ කරන්න එපා. නැත්නම් ඒගොල්ලෝ යොම වැරද්ද. ඒ වැරද්දම දිගටම කරනවා. හොඳයි, බොහොමත්ම ස්තුතියි. අද අපේ ආරාධනාව පිළි අරගෙන ආදරණීය තරුව හැඩ කරන්න සහභාගී වුණේ සමන් ලෙනින් මහත්මයා. ඔබේ වැඩ කටයුතු කලා ජීවිතයේ සාර්ථක වෙන්න කියලා අපි ඔබට සුභාශිංසන එකතු කරනවා. කලම්බ ටෙලිවිෂන් එක හැමදාම ඔබ අපිත් එක්ක ඉඳීවි කියලත් අපි විශ්වාස කරනවා. ඔව්, ඇත්තරම මට තියෙන්නේ ඔබ නිසා මේ ආයතනයට මගේ ගෞරවය අද තවත් වැඩි වෙනවා. ඔබ වගේ දක්ෂ නිවේදකයෙක් ඔබ මට මේ එන්නට කලිනුත් ඇහුවේ. ඇත්තරම මේ සමලෙනයි මං වාගෙන් කන බොන ඒවා, පවුලේ විස්තරවත් එහෙම මොනවත් අවශ්‍ය නැහැ මට. ඇත්තරම මේ උසස් කලාවක් මිනිසුන්ට ගෙන යන විදිය ගැන අපි කතා කරමු, ජන සංගීතය ඔස්සෙන් කතා කරමු කියලා. ඉතින් මම ස්තුතිවන්ත වෙනවා. මං ඒ ගැන නොකිව්වොත් ඒක හොඳයි කියලා මට හිතුණා. ඉතින් ඔබ වගේ මෙහෙවන්නන් පූරකවරියන් පූරකවරු ඇත්තර මාධ්‍ය ආයතනයකට වාසනාවක්. ඒ ගැනත් සඳහන් කරමින් මාධ්‍ය ආයතනයටත් මගේ ගෞරවයේ ස්තුතිය පුද කරනවා. අපට මෙහෙම ඇවිල්ලා මිනිසුන්ට කතා කරන්නට අවස්ථාව සැලසීම පිළිබඳව බොහොමත්ම ස්තුතියි. ආයුබෝවන් කියලා පුතේ සමුදෙනවා. අදට අපි සමුගන්නා ආදරණීය තරුවෙන් හෙට දිනේදීත් ආදරණීය තරුවකින් හමු වෙන බලාපොරොත්තුව ලබා දෙන ඔබට අදට සමුගන්නවා අපි.